ජනතාවට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. අපි දන්නවා මේ රටේ ඉන්ධන මිල ඉහළ ගියොත් ඒක කෙලින්ම ජන ජීවිතයට සමාංශයකින්ම බලපාන ප්‍රවාහන ගාස්තු ආහාර පාන ගමන් වියදම් හැමංශයකින් බලපාන. එතකොට මේ රජයේ තීරණය කළා තියෙනවා අදිසියම ඉන්ධන මිල ඉහළ දාන්න කුඩා ගණන් වලින් නෙවෙයි විශාල ප්‍රමාණයකින්. මේ රජය ආපු වෙලාවේ 2015 අපි රජය පටන් ගත්තෙම සියලුම ඉන්ධන වර්ග ලීටරේ රුපියල් 30කින් විතර මිල අඩු කරලා තමයි පටන් ගත්තේ. ඊට පස්සේ අපි දිගටම මේ තත්ත්වය පවත්වාගෙන ගියා. එතනින් උඩට අපි යන්න දුන්නේ නැහැ කවදාවත්. මේ රජය ඇවිල්ලා බාර ගන්නකොට ලීටරයක් සමාන ඩොලර් එකක් බැරල් එකක් බොරතෙල් බැරල් එක මිල ලෝකයේ තිබුණේ ඩොලර් 70 ගානකට තිබුණේ. 70කට මදක් ඉහළින් තිබුණේ ලෝක වෙළඳපොලේ තිබුණ ගාන. එතකොට ඒ ගාන අනුව තමයි අපි ඉන්ධන මිල පාලනය කරේ. අපේ ඉන්ධන මිල සූත්‍රයක් තිබුණා. දැන් මේ රජය ආවයින් පස්සේ මේ ඉන්ධන බැරල් එක මිල ඩොලර් 20 දක්වා පල්ලෙහැට ගියා. එතකොට ලෝකයේ හැමතැනම ඉන්ධන මිල 3-2කින් පමණ පල්ලෙහැට වැටුණා. නමුත් අපේ වර්තමාන රජය ඒක කරලා ජනතාවට සහනයක් දෙන්න උනන්දුවක් දැක්වුවේ නැහැ. එතකොට ඒක ප්‍රශ්න ගන්නකොට ඒගොල්ලෝ කිව්වේ බැරල් එක මිල පල්ලෙහැ ගියාම යම්කිසි ප්‍රතිලාභයක් අපට ඉතුරු වෙනවා නම් අපි වෙනම අරමුදලක් හදලා ඒ මුදල් ඒ වගේ තැන්පත් කරලා ලෝක වෙළඳපොලේ ඉන්ධන බැරල් වල මිල ඉහළ යනකොට අපි ඒව පාවිච්චි කරලා ඒ තැන්පත් කරන මුදල් පාවිච්චි කරලා ජනතාවට සහන දෙනවා කිව්වා. දැන් අද වෙනකොට මේගොල්ලෝ ඒ මුකුත් කරන්නේ නැහැ. හිතුමතේට රජයට මුදල් නැති නිසා රජය බදු සහනාදිය දුන්නා ව්‍යාපාරිකයන්ට ජාවාරංකාරීන්ට. ඒවා කළා මුදල් අහිමි කරගත්තා. ඒවා පිරිමහ ගන්න හදනවා මේ බර ජනතාව මත පවටලා. ඉන්ධන මිල වැඩ කරනවා කියන්නේ රටේ තියෙන රටේ රජයට දරා ගන්න බැරි වෙලා තියෙන බර ඒක සම්පූර්ණයෙන්ම ජනතාව මත පටවනවා කියන එක. ඒතොර මේ ක්‍රමය මේ ආකල්ප අපි ඉතා පිළිකුලින් හෙලා දකිනවා. ජනතාවගේ ජීවිතය ජනතාවට අවශ්‍ය සහන දීම ජීවිතය ශක්තිමත් කිරීම විශේෂයෙන්ම වර්තමාන තත්ත්වය යටතේ ජනතාවට රැකියාවක් කරගන්න බෑ, ගමනක් බිමනක් යන්න බෑ, මුදල් හදල් සොයා ගන්න බෑ, කන්න බොන්න විදියක් නෑ. එවැනි වෙලාවක ඒ වාතාවරණයේදී ඉන්ධන මිල ඉහළ දානවා කියන්නේ අර ගහෙන් වැටිච්ච මිනිහට ගොන අනිනවා වගේ වැඩක්. මේක අපි ඉතා පිළිකුලින් හෙලා දකිනවා. අපි ඉදිරියේදී මේ ක්‍රියාදාමයට විරුද්ධව ඉතා තදින් පාර්ලිමේන්තුව හරහා පාර්ලිමේන්තුව ඇතුළතත් අවශ්‍ය වුණෝතින් විශ්වාස භංග යෝජනා ගෙනීමට පවා අපි පැකිලෙන්නේ විපක්ෂයක් හැටියට. ඒක තමයි අපේ ඉදිරි බලාපොරොත්තුව. ඊළඟට මේ රජය අලුත් ජාවාරමක් පටන් අරන් තියෙනවා. අලුත් ව්‍යාපාරයක්. දැන් රජයට මුදල් මදි වෙනකොට මේවා ඒගොල්ලෝ විහිං ඇති කරගත්ත ප්‍රශ්න බදු ඉවත් කරලා බදු රහිතව ජාවාරංකාරියන්ට අපි දැක්ක පෞද්ගලස්තුල සීනි ගේන්න දුන්නා, පොල් තෙල් ගේන්න දුන්නා. ඒ වගේ දේවල් කරලා මුදල් අහිමි කරගෙන දැන් මුදල් හොයන්න හදනවා අපේ මාතෘභූමිය විකුණලා. අපේ මාතෘභූමිය තමයි අපට පරම්පරා ගානක් තිස්සේ ඓතිහාසිකව තියෙන ජන්මභූමිය. පොහොසත් දුප්පත් ඕනම තාරාතිරමේ කෙනෙකුට එක හා සමාන ඓතිහාසික තියෙන දෙයක් තමයි මාතෘභූමිය. ඒ මාතෘභූමියේ තියෙන වැදගත්ම ඉඩකඩම් විශේෂයෙන්ම කොළඹ වැඩිම වටිනාකමක් තියෙන ඉඩකඩම් ක්‍රමානුකූලව විදේශිකයන්ට විකුණන්න මේගොල්ලෝ ආරම්භ කරලා තියෙනවා. සෙලෙන්දිවා කියලා සමාගමක් හදලා රජයේ සමාගමක්. ඒ සමාගම හරහා මේ කොළඹ තියෙන දැනටම මේගොල්ලෝ අඳුරගෙන තියෙනවා අක්කර 15කට ආසන්න ප්‍රමාණයක ඉතා වටිනා ඉඩ. ඒ ඉඩම් වලට අපි දකිනවා විශාල ව්‍යාපාර පැවැත්වෙන ස්ථාන, ඒ වගේම හමුදා මූලස්ථාන තියෙන ස්ථාන, හමුදා කඳවුරු තියෙන ස්ථාන, පාසල් ප්‍රසිද්ධ පාසල් පවත්වාගෙන යන ස්ථාන, ඊළඟට සිද්ධස්ථාන තියෙන ස්ථාන. මේ වගේ කිසිම තෝරා බේරා ගැනීමක් නැතුව මේගොල්ලෝගේ තියෙන කෑදරකමට වටිනා ඉඩම් විකුණන්න මේගොල්ලෝ දැන් පෙරහුරුවක් පවත්වාගෙන යනවා මේ කාලේ. ඒක අපි ඉතාම තදින්ම අපි හෙලා දකිනවා. අපි දකින්නේ මේක අපේ අනාගත පරම්පරාවට කරන
විශාල ද්‍රෝහිකමක් හැටියට. අවුරුදු 99කට මේ ඉඳන් බද්දර දෙනවා කියන්නේ. ඊටාම සුළු මුදලක් ගන්න. එහෙන් බද්දර දෙනවා කියන්නේ අද උපදින දරුවගේ ඒ දරුවගේ මුණුබුරාගේත් මුණුබුරාට වත් මේ ඉඩම් වල අයිතියක් අපට දකින්න හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කොළඹ අගනගරය සම්පූර්ණයෙන්ම විදේශිකයන්ට විකිණෙනවා. අන්තිමේ අපට මේ කොළඹ අගනගරේ ලංකාවාසීන්ට ගැවසෙන්න වෙන්නේ විදේශිකයෝ වගේ. අපට නිකන් ඇවිල්ලා යන්න පුළුවන්. නමුත් ව්‍යාපාරයක් කරන්න අයිතිවාසිකම් ලබා ගන්න උරුමකමක් කියන්න බැරි තත්ත්වයකට මේ කොළඹපත් කරන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. ඒකන්ද මේ ඉඩම් විකිණීමට විරුද්ධව අනිවාර්යයෙන්ම අපේ රටේ ජනතාව පාට පක්ෂ ભેදයකින් තොරව එකමුතුව පෙළසදෙන්න ඕනේ මේ ඉඩම් විකිණීම නවත්තන්න. ඊළඟට පොහොර ප්‍රශ්නය ගැන මම හිතන්නේ අපේ ලේකම්තුමා කතා කරනවා දීර්ඝ වශයෙන්. නමුත් ගොවියා වැට්ලයින් අසරණ තත්ත්වය ගැන අපි පොදුවේ කම්පාවටපත් වෙනවා. අපි විපක්ෂයක් හැටියට මේ පොහොර ප්‍රශ්නයක් නිර්මාණය කරලා එක පාටම ප්‍රායෝගික නැති ක්‍රමවේදයකට රසායනික පොහොර වලට පුරුදු වෙලා තියෙන පොළොව සහ ගොවියා එක පාට අතරමං කරලා කාබනික පොහොර කියලා බොරු තර්කයක් ගෙනෙල්ලා ඒකෙනුත් රජය හදන්නේ පොහොර වෙනුවෙන් වියදම් වෙන මුදල ඒක නවත්තලා වියදම් නොකර ඉඳලා ගොවියාට අත් වෙන ඉරණම ගැන කල්පනා නොකර මේගොල්ලෝ පොඩි වංචාවක් කරන්න යනවා. ආරම්භය පටන් ගත්ත ගොවියාට පොහොර නිකන් දෙනවා කියලා අද වෙනකොට මේගොල්ලෝ අරාදින්නේ ගොවියාගේ අනාගතය, ගොවියාගේ ජීවනෝපාය, ඊට අමතරව අපේ රටේ මිනිස්සුන්ට බත් කන්න තියෙන අවස්ථාව. ඒක නැති කරලා මේගොල්ලෝ මේක සම්පූර්ණ විනාශ කරන ක්‍රියාදාමයකට යනවා කියලා අපට පැහැදිලි. මේකට විරුද්ධව අපි දිගින් දිගටම හඬ නගනවා. අනිවාර්යයෙන්ම මේ අහිංසක අසරණ ගොවියා වෙනුවෙන්, මේ ගොවිතැන වෙනුවෙන් අපි දිගටම සටන් කරනවා. විපක්ෂය හැටියට ඒ කාර්යභාරයේදී අපි ඉදිරියට එනවා. කිසිම පියවරක් පසුපසට තියන්නේ නැතුව ගොවියා වෙනුවෙන් පෙනී සිටිනවා. ඊළඟට අපි දැක්ක පහුගිය දස්සල එක්ස්ප්‍රස් පර්ල් කියන නෞකාව. ඒක මේ කොහේවත් යන කුණු ගොඩක්. අනිත් රටවල් වලින් ළඟටවත් ගන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරපු නැවක් ගෙනෙල්ලා අපේ මුහුදු සීමාව ඇතුළට අරගෙන අපේ වරාය ඉදිරියට ගෙනෙල්ලා හොඳටම පෙනිපෙනි අර නැවේ ප්‍රශ්නයක් තියෙනවා, රසායනික ද්‍රව්‍ය තියෙනවා, නැව ගිනි ගන්නවා, ඒ ඔක්කොම වර්තා වෙද්දිත් ඒ නැව ගෙනෙල්ලා කිසිම වාකීමක් නැතුව යම් යම් පුද්ගලයෝ කීප දෙනෙක්ගේ අවශ්‍යතාවයට, යම් යම් පුද්ගලයන් කීප දෙනෙක්ගේ ව්‍යාපාර පවත්වා ගැනීම අවශ්‍යතාවට ඒක ගෙනෙල්ලා අපි දන්නවා මේ රටේ පොඩි දරුවෙක් පවා තේරුම් ගන්න තියෙනවා කොච්චර විශාල හානියක් වුණාද කියලා. අපිට මේ වෙලාවේ මුදලක් හම්බෙනවනේ, වන්දියක් හම්බෙනවනේ, ඒක හන්දා කවන්නේ නැහැ කියලා කියන තරම් මෝඩ අමාත්‍යවරු ඉන්නවා මේ රජේ. නමුත් මේ නැව නිසා ඇති වෙලා තියෙන පරිසරයට වෙලා තියෙන හානිය, ඒක දීර්ඝකාලීන හානියක්. මුහුදු වෙරළ හොදලේ හානියෙන් අපට ගොඩ වෙන්න බෑ. අපේ ආදරණීය, අපි අගය කරන වටිනාකමක් තියෙන මුහුදු සම්පත්, මුහුදේ ඉන්න සත්තු, කොරල්පර, මේ සියල්ල විනාශ වෙනවා. ඒකට සීමාවක් කියන්න බෑ. අපි දකිනවා මේ වෙනකොටත් වයඹ පළාතේ ඉඳලා දකුණු පළාතේ දෙවුන්දර දක්වා මේ විනාශය සිද්ධ වෙමින් පවතිනවා. නමුත් මේ රජය දෙන්න පිළිතුරු අනුව අපට පෙනී යන්නේ අවශ්‍ය වෙලාවට තීරණ ගත්තේ නැහැ. ඒක හන්දා යම්කිසි පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් වරායේ ඉන්න හාබ මාස්ටර්ගේ ඉඳලා වරාය සභාපති ඒවැය කට්ටිය සිළු දෙනාම වාකීම් පැහැරලා තියෙනවා. මේ නැවේ මෙහෙ ඉන්න ඒජන්ට් අර්ජුන හෙට්ටි ආරච්චි කියලා පුද්ගලය, කවුද මේ පුද්ගලයා? මේ පුද්ගලයා එයාට ආපු පණිවිඩ මේ නැවෙන් දැනට ඊමේල් ආදිය මකල දාලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා මේවට වා කියන්න ඕනේ. අපට වෙච්ච හානිය ඩොලර් මිලියනයක් දෙකක් ගෙවලා ඒක සමතේට පත් කරන්න පුළුවන් හානියක් නෙමෙයි, විශාල හානියක්. මෙතන වෙච්ච හානිය මුදලින් ගණන් හදනවට වඩා කොච්චර වර්කින් පැහැරහැරීමක් මේ රජයේ ගෝලබාලයෝ කරලා තියෙනවද කියන එක අපිට තේරුම් ගන්න අමාරු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊළඟට වර්තමානයේ අපි දන්නවා මේ වෙනකොටත් අපි තමුන්නාසලා සියලු දෙනාගේම ජීවිතවලට කොරෝනා වදුර තදින්ම බලපාන. තාමත් අපට සතුටු වෙන්න බෑ මෙච්චර ජනතාව පීඩාවට පත් වෙලා ඉඳගෙනත්. මෙච්චර රැකියාවට යන්න බෑ, කන්න බොන්න නෑ, සංචරණ සීමා අනුව අපට ඉන්නම වෙලා තියෙනවා.
ඒක ජනතාව කෙසේ හෝ කරනවා ජනතාව විශාල කැපීමක් කරනවා නමුත් මේක ක්‍රමානුකූලව පිළිවෙලට අවශ්‍ය විදිහට සිද්ධ වෙනවද කියන එක ගැන අපිට තාම ප්‍රශ්නයක් තියෙනවා ජනතාව මේ කරන කැපවීම වල ප්‍රතිඵලයක් අපිට ලැබෙයිද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා අවශ්‍ය විදිහට කොරෝනා මර්ධන ක්‍රියාදාමයේ කළමනාකරණය කරනවද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා පොඩ පොඩ අතනින් මෙතනින් අහුලාගෙන හිඟා කාලා එන්නත් කරණයක් සිද්ධ වෙනවා නමුත් මේ එන්නත් කරණය මේ රජයේ සම්පූර්ණයෙන්ම මනාගත් මේ කිසිසේත්ම කල් වේලා ඇතුව අවශ්‍ය වේලාවට නිසි පරිදි නිසි වගකීමකින් කළමනාකරණය කරේ නැහැ ඒක හන්ද මේකේ අපේ රටේ ජනතාවට අහිංසක ජනතාවට පෝලිං වල වේල එන්න වෙලා තියෙනවා පෝලිං වලට ගිහිල්ලා රණ්ඩු වෙන්න වෙලා තියෙනවා දේශපාලන හෙංචයිය ගෝල බාලයෝන්ගේ ගෑස් බලන්න වෙලා තියෙනවා දේශපාලන ගෝල බාලයෝ හෙංචයියෝ ජවරංකාරයෝ වැක්සින් ගහ ගන්නවා මුදල්වලට පවා ඒ අතරේ තොරකම් සිද්ධ වෙනවා නමුත් ජනතාව වෙනුවෙන් මේ රජය කිසි පියවරක් ගන්නෑ නැහැ ජනතාවට අත්වලා තියෙන ඉරණම ගැන මේ ජන මේ රට රජය සංවේදී නැහැ කියලයි අපිට පෙනෙන්නේ සම්පූර්ණ ක්‍රියාදාමය හරහා දැන් අපි දකිනවා මෙතන ජනතාවට ජන ජීවිතයට බලපාන විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ ඉන්ධන මිල වැඩි කිරීම හරහා නමුත් අපිට මෙතෙන්දී නැවතත් දකින්න හැකියලා තියෙනවා රජයේ තියෙන නොහැකියාව යමක් කළමනාකරණය කර ගැනීම වල තීන්දුව తీරන ගැනීමට රජයට ඇති නොහැකියාව රජය ස්ථාවරව තීන්දුව తీරන ගන්න බැරුව අතරමං වෙලා අඳුරේ අතපත ගාන ගතිය මේ අවස්ථාවෙත් අපට පේනවා ඒක බාර විෂය බාර ඇමතුමා එක කතාවක් කියනවා පොදු ජන පෙරමුණේ ලේකම් කියන්නේ පිට කෙනෙක් නෙමෙයි මේ ආණ්ඩුවේ පොදු ජන පෙරමුණයි කියන්නේ දෙකක් නෙමෙයි එකක් ඒගොල්ලෝ වෙනම කතාවක් කියනවා ඒතකොට මෙතෙන්දිත් අපට පේන්නේ වගකීම් රහිත ක්‍රියාදාමයකට මේගොල්ලෝ අත ගහලා දැන් මේකේ වගකීම ගන්න නැතුව එක එකට බෝලේ පාස් කරන්න ලෑස්ති වෙනවා මං දැක්කා රූපවාහිනී අමාත්‍යතුමා කියනවා කවුද මේ සාගර කියන්නේ ඒ කියන්නේ ලේකම්තුමාගේ නම සාගර නානායක්කාරම කාර්යවස අපි එයා දැකලත් නැහැ කොහෙන් ආපු ප්‍රාණ ජීවියෙක්ද කියලා දන්නේ නැහැ කියලා නමුත් අවත්තුමා දන්නේ නැහැ එයාගේ නාම යෝජනාව අස්සම් කරව පුද්ගලයා තමයි සාගර නානායක්කාර කියන්නේ කාර්යවසම් කියයි සමා වෙන්න සාගර කාර්යවසම් තමයි ඔයා අවත්තුමාට ඡන්ද දීලා නාම යෝජනාව අස්සම් කරේ එතකොට නාම යෝජනාව අස්සම් කර මිනිහා දන්නේ නැහැ වගේ මෝඩ කතා කියලා නිකන් ජනතාවට ආතල් දෙනවා මේගොල්ලෝ ඔව් ඒක යට යන්න විදියක් නැහැ ඒක යට යන්න අපි දෙන්නෙත් නැහැ මොකද ජනතාවට ජන ජීවිතයට හැමංශයකින්ම බලපාන ප්‍රශ්නයක් ප්‍රවාහනය පවණක් නෙමෙයි කෑම බීම ජීවන වියදම හැම දෙයකටම බලපානවා එකන්ද අපි මේ වෙනුවෙන් අනිවාර්යයෙන්ම අපි සංවේදීව මේ ප්‍රශ්නේ තේරුම් ගන්න තියෙනවා අපි ජනතාව වෙනුවෙන් සටන් කරනවා මේ ප්‍රශ්නේදී